සියදිවි නසා ගැනීම අද සමාජයේ අසන් ලැබෙන සාමාන්‍ය දෙයක්. ජපානයේ අකිගාරා වනාන්තරයේ වැනි සියදිවි නසා ගැනීමේ ප්‍රකට ස්ථාන කිහිපයක් ලෝකයේ තිබෙනවා. නමුත් ඔබට විශ්වාස කරන්න පුළුවන් ද සුනකින් සියදිවි නසා ගන්න එවන් ස්ථානයක් තිබෙන බව. අපි ඒ ගැන අද වීඩියෝෙන් කතා කරමු. ඒ ගැන දැනගන්නට පෙර අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ස්කොට්ලන්ඩ් වල තිබෙන ඕවර්ටන් පාලම මෙලෙස සුනකින් විශාල ප්‍රමාණයට ජීවිතය අහිමිකර ස්ථානයක් වනවා. තවමත් කිසිවෙකුට මෙම අභිරහස විසඳා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම පාලම ඉදිකර ඇත්තේ 1895 ජුනි මාසයේදීය. පාලමේ සිට අඩි 50ක් පහලින් ඇත්තේ ජලයයි. 20 වන සියවසේ මැද භාගයේ මෙම පාලමේදී සුනකින් 50කට වැඩි ප්‍රමාණයක් ජීවිතය අහිමිකරගෙන තිබෙනවා. මෙහිදී සුනකින් හැම විටම පැනීමට යොදාගෙන ඇත්තේ පාලමේ එකම කොටසක් සහ මොවුන් මේ සිදු කරන ඉතා පැහැදිලි කාලගුණ තත්ත්වයන් හිදීය. මෙම සිදුවීම් පිළිබඳ විවිධ මතයන් පැන නැගුණා. සමහරුන් විශ්වාස කළේ මෙම පාලම මත යම් අද්භූත බලවේගයක් පවතින බව. මිනිසුන්ට දැකගත නොහැකි නමුත් සුනකින්ට දැකගත හැකි යම් බලවේග සුනකින්ව මෙම සියදිවි නසා ගැනීමට පොළඹවන බව. මෙම සියදිවි නසා ගැනීමට හේතුව සතුන්ගේ ඇතිවන මානසික ව්‍යාකූලතා විය හැකි බවටත් මතයක් පැන නැගුරු. නමුත් ඒ නිෂ්ප්‍රභා වුණේ මෙම සිදුවීම ඕවර්ටන් පාලම මතම සිදුවන නිසාය. යම් ආකාරයකින් පිළිගත හැකි මතයක් වූවේ මෙම පාලම යට සිටින මීයන් ලේනුන්වැනි සතුන්ගේ ඉව නිසා මෙම සුනකින් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී මෙවැනි අනතුරක් සිදුවී හැකි බවය. සත්ව විශේෂඥ ඩේවිඩ් හෙක්ස්ටන් විසින් මෙම මතය තහවුරු කර ගැනීම සඳහා සරල පරීක්ෂණ සැලසුම් කළා. ඔහු විවෘත බිම් කඩක් පුරාවට අහඹු ලෙස මීයන්ගේ හා ලේනුන්ගේ ඉව සලකුණු කර බල්ලන් 10ක් මෙම බිම් කඩට නිදහස් කරා. මෙහිදී බල්ලන් 7ක් ඉව ඔස්සේ ගමන් කර අතර 3ක් වෙනත් දිශාවන් වලට ගමන් කර තිබෙනවා. නමුත් මෙම මතයෙන් කිසියක් ඔප්පු කරගත නොහැකි වූවා. හේතුව වන්නේ ගම්වැසියන් විසින් එම ප්‍රදේශයේ මීයන් ලේනුන් නොමැති බව පැවසීම සමගයි. අදටත් මෙම සිදුවීම් අභිරහසක් වී පවතිනවා. අපි බලමු මෙම සිදුවීම් වලට අනාගතයේදී විසඳුමක් ලැබේවිද කියා. මේ වීඩියෝ ගැන අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න. ඉතින් තවත් වීඩියෝකින් හමු වෙමු. සියලු දෙනාට සුබ දවසක්.